දස දහසක් සක්වා තල කම්පා කළ මෙහි මත සිදු වූ එකම විප්ලවයට සිරස FM වෙතින් පිදෙන චමත්කාර විද්‍යුත් නමස්කාරයයි. සිද්ධාර්ථාවලෝකනය මීට සූවිසි හෝරාවකට කලින් දිගහැරුණු සිද්ධාර්ථාවලෝකනය අපි නැවතත් මතකයට නංවමු. මතකනි, දෙව් බඹ මිනිස් පිරිවර අතර පැතිරුණු කෝලහාල දෙක. එකක් බුද්ධ කෝලහාලය, අනික චක්කවත්ති කෝලහාලය. දෙව්ලොවත් බඹලොවත් පැතිරුණේ බුද්ධ කෝලහාලය. ඒ අතරේ මනුලොවත් බුද්ධ කෝලහාලය වගේම සක්විති කෝලහාලයක් පැතිරුණා. මේ කෝලාහල අතරතුරේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පිරූ අපමහා බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ තෞතිසා දෙව්විමනි. මහා බ්‍රහ්මයා පෙරටු කොටගත් දෙව්බඹ සේනාව මහ පෙරහරින් ගිහින් උන්වහන්සේට බුද්ධත්වයේ උදෙසා මනුලොව උපත ලබන්නට ආරාධනා කළා. නමුත් කිඹුල්වත්පුර සුද්ධෝදන රාජමාලිගාව බලාපොරොත්තු වුණේ සක්විති රජකම. එතැන් පටන් මේ කතාව ගෙත්තම් කරන්නට අදත් ඇය සූදානම්. එක විට දසතම සැරිසරන ඇය පවන නම් වන්නේය. සුද්ධෝදන රාජමාලිගාවේ හසුන්පත් ලියන්නේ සුනාද. ඒ හසුන්පත් රැගෙන යන්නේ මීමන නම් සැලලිහිණියෙක්. සුනාද ලියූ රහස් හසුන්පත් සංකස්සපුර මහ රජතුමාගේ අතටම පත් කරන්නට මීමනට පැවරුණා. හසුන්පත් තරන් මීමන පිටත් වුණාට පස්සේ සුනාද තමන්ගේ හිතමිත්‍ර සේනාද සමග කළ කතාබහට මමත් කන් දුන්නා. සේනාද, මා පදගත් අකුරු මෙහි බදින්න පිම්පුරා ඇති බව මට සිතේ. හැබැයි සුනාද, ලොවේ බලවත්ම රහස මේ මනුලොවේ මුලින්ම ගෙත්තම් කළ පද රචකයා නුඹය. එපමණද? ඒ පද රහස් අහස්වලාවෙන් කුරුළු දූතයන් අත දූත ගමන් යව් පළමු සන්නිවේදකයා නුඹය. ඔව් සේනාද, ඒ පළමු දූතයා නුඹය. නැත සුනාද, මමත් නීමනත්ය. ඔව්, ඔබත් නීමනත්ය. පුර සඳ පායන්නේ අමුතුවටය. අරබලන් තරුපකුරේ අසිරේ. අර සයින්දව වෙළඹගේ හේෂාරාවේ ඇය මල්වර උනෙත් නුබෝදාය. එවන් මිහිරි වෙළඹ හඬක් ඇසුවාමය. සේනාද, හැබෑවටම කුමක් නමුත් සිදුවේ? හරියටම නිග්ගෝදේ මහා නුගරුක් පූජාවට ගියදා මතකද? ඔව්. ඉදාරෑ අප දෙදෙනා ගන්තෙර වැලිමලුවේ දිගාවී වේසනියු රාත්‍රිය ගැන නේද? සේනාදට තාමත් මතකද අමුතු වැස්ස? ඒ අමුතු වැස්සට තෙමිලා නින්ද ගියේ නිසායාමේ? ඔව් ඔව්. කඩුපුල් මල්පෙති මූණට වැටෙන විටය මා අවදි වූයේ. එවිට ඔබ මල් සුවඳ විඳ විඳ දිය නදියේ පීනමින් සිටි. අවදි වූ ඔබ දෙස දකෙද්දිමයි මම රූසයා දුටුවේ. ඔබේ net අමුතු දෙයක පැටලී ඇති බව net යුග බැල්ම කිව්වා. මා net උඩට හරවා බැලුව විටයි දුටුවේ නුගරුක් මුදුන් අග්ගෙස්සෙහි මල් අතුරන ඒ රූසේයා. එනම් දිව්‍ය යුවලක්ම තමා. සැබවින්ම එසේමයි සුනාද. ඒ සිදුවීමෙන් පසුදාම රාජ පරීක්ෂණයෙන් සමත්ව නුඹත් මමත් ශාක්‍ය රජමාලිගාවේ පදරචකයාත් දූත සංවේදකයාත් වූයේ. සේනාද, දැනුයි මට වැටහෙන්නේ දෛවය අප දෙදෙනා ගෙන දුර. ඒ කිව්වේ සුනාද? ඒ දිව්‍ය බැල්ම අප අසම සම උප්පත්තියට සටහන ගෙත්තම් බලන තැනටම ගෙනවිත් නේද? ඒ විතරක්ද? මීමන අපට හමු වූයේ ඒ නුගගස මූලියේ හිඳ නේද? පුදුමයි සුනාද, පුදුමයි. අර බලන්න තරු වැල් වලින් මතුවෙන අමුතු දිස්නිය දිහා.
දේවානියදා ඇවිත් කිව්වදේ නම් සැබෑවක්ම තමයි. මට මතකයි අපේ මිත්තනී මම පුංචි කාලේ කියපු බෝධිසත්ව කතාව. අගපත් කුමාරේ කෙනවලු සිද්ධාර්ථය අරගෙන. සිද්ධාර්ථාවලෝකනය. සිද්ධාර්ථාවලෝකනය. අගපත් කුමරු සිද්ධාර්ථ. සුනාත සුද්ධෝදන රාජමාලිකාවේ හසුන්පත් රචකයා. සේනාද එහි දූත සංනිවේදකයා. මීමන කියන සැලලිහිණිය තමයි මේ හසුන්පත් රැගෙන යන්නේ. මේ තිදෙනාගේ එකතුවෙන් සුද්ධෝදන රාජමාලිකාවේ සිට සංකස්සපුර මාලිගාව බලා රහස් හසුනක් පිටත් වුණා. ඔය අතරේ තවතිසා දෙව්ලොව සිද්ධ වෙන්නේ කුමක්ද? මොකද ඒ වෙනකොටත් මහා බ්‍රහ්මයා සහ අවශේෂ දෙවිවරු බෝසත් දෙවි රජුන්ට මනුලොව උපත ලබන්නට ආරාධනා කරලයි තිබුණේ. ඒත් ඒ ආරාධනාවට උන්වහන්සේගේ ප්‍රතිචාරය කුමක්ද? මම ඒ ගැන දැනගන්න සුනීසා දෙව්ලියා බියස නැවතුණා. මම නෙත්විය නොහෙලාම පලා හිඳියා. උතුම් බෝසත් දෙවි රජුන් තොල්පත් විවර කරමින් කතා තිබුණ පටන් ගන්නාතුරු, ඒ වගේම මහා බඹ දෙවරජුන් සක්විල වැසි හැම දෙව්බඹ සේනාම තුෂ්ණිම් භූතව පලා ඉන්නවා මහා බෝසතාණන්ගේ පිළිතුර. පින්වත් සක්විල වාසී දෙව්බඹ සේනා රජුනි, රජිනියනි, මෙහි සපිරිවර සමග සපැමිණීම උමා වෙත පිළිගැන්වූ දේවාචනය දේවාරාධනාව පැසසුම් සිත්තැතිව පිළිගන්නවා. නමුත් පින්වත් සක්දෙවිනුමි, පොළෝ තලයට චුතව වඩින්නට මත්තෙන් පංච මහා විලෝකනය ඉෂ්ට සිද්ධ කළ යුතුම වන්නේය. පංච මහා විලෝකන. එසේ දිව්‍ය පුත්‍රිනි, එසේ බ්‍රහ්ම පුත්‍රිනි, මහා පින්සාර ඔබ වහන්සේ දේවාචනාව ඉවත හෙලන්නද මේ සැරසෙන්නේ? මහා බ්‍රහ්මයාගේ ඒ පැනයම අනෙක් දෙවිවරුන්ටත් පැන නැගුණා. ඒ ගැන සුනීසා දෙව්ලිය මෙහෙම පැවසුවා. අපි හැමෝම නොසන්සුන් වුණා. මාහිමි සුනීස දෙවිරජ මාදිහා බලනකොට අපේ දේව බ්‍රහ්ම ප්‍රාර්ථනාව පෝසත් දෙවිරජ ඉවත හෙලා බලතැයි සිතුණා. එවර සක්දෙවිඳු බෝසත් දෙවිඳුට තවත් සමීප වුණා. දෙවිඳුනි, බ්‍රහ්මයිනි, දේව අනුවේදනා, බ්‍රහ්ම අනුවේදනා මට වැටහේ. නුඹ වහන්සේලාගේ හැඟීම් මනාකොටම පසක් වෙනවා. ඒත් දෙව්ලොවින් චුතව මනුලොව මිනිස් ජීව ප්‍රාණයක උපත ලබන්නට නම් පංච මහා විලෝකනය කොට අනුමාන කළ යුතුයම. මහා බෝසත් දෙවියන්නි, අප මුසපත් ඇත්තේය. වටහා දෙනු මෙනවි දෙවියනේ. සදෙව් බබ දෙවියනේ, අසනු මෙනවි. දෙව්ලොවත් බඹලොවත් පුරා චාතූ මහා රාජිකය සුයාම සහ සත්තු සිත වගේමයි. පරනිම්මිත වසවත්ති විමාන අධිග්‍රහිත බඹ සේනාවන් දිව්‍ය සේනාවන් ජීවත්වන ලොවමෙන් නොවෙයි, මනුලොව. එසේය, එසේයද සිත දෙව් කුමරුනි, කියා දෙනු මෙනවි අපට නොතේරෙන නොවැටහෙන පංච මහා විලෝකනය. දෙවි කුමරුනි, බෝසත් දෙවියනි, ඔබ වහන්සේට මතකද මේ මහා භද්‍ර කල්පේට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ඒ දවස සිද්ධාර්ථාවලෝකනය අගපත් කුමරු සිද්ධාර්ථ
භගවත් කුමරු සිදුවත් ඒ තමයි මාතුටු මේ විශ්වයේ අසිරිමත්ම ආරාධනාව දේව ආරාධනාව සාරා සංක කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරමින් තවුතිසා දෙව්විමනේ වැඩ සිටි බෝසත් දෙවිඳුන්ට දෙව්බඹ සේනා කළ ආරාධනාව උන්වහන්සේ ඒ ආරාධනාව පිළිබඳව ප්‍රසාදසිත ඇතිකරගත්තත් ඒ සඳහා පංචමහා විලෝකණය සිදු කළ යුතු බවයි පවසන්නේ ඒ කුමක්ද සනත් කුමාර දිව්‍යරාජයා මේ සැරසෙන්නේ ඒ ගැන පවසන්නේද පවසන්නේදී සනත් කුමාර දිවිඳුනි පවසන්න බෝසත් දිවිඳු එහෙම කී විට සනත් දේවේන්ද්‍රයාට නිම්හින් නැති සතුටක් උපන්න අන්න බලන්න සුනිස මා දෙව් කුමරුනි සනත් දිවිඳු දෙමේ ආසිරි සිත්තම කඳිනව අහස් ගැබේ මල් මල් පිපුණු මල් මල් මත තුසල මේ මල් ඒ සිතුවම් මල් මල් වැස්සක් වෙලා කඩා හැලෙනවා මේ ඒ මල් වැස්සට සක්වලම නෑවී යනවා සුනිසා මුව වසා ගන්න කුමරිය අතීත බවත් අසා ගන්න ඒ සාර මණ්ඩ කල්පයේ බුදුවරු සිවුනමක් පහළ වුණා මට මතකයි තන්හංකර මේ දංකර සරණංකර දීපංකර නමින් ඒ උතුම් බුදු සමිඳුන් වහන්සේලා පහළ වුණා ඒ සාරමණ්ඩ කාල කල්පේ ඔබ වහන්සේ මිහි මත සුමේද නමින් උපත ලබා සිටියා එසේ සනත් කුමාර දිවිඳුනි ත්‍රිත්ව විවරණය පූර්ණ කළ නියත විවරණය සිද්ධ වුණේ ඒ සාරමණ්ඩ භද්‍ර කල්පයේ චතුර්මහා බුද්ධ වහන්සේ වූ දීපංකර බුද්ධ පාද මූලයේනේ ත්‍රිත්ව විවරණය මම මේට පෙර අසා තිබුණේ නියත විවරණය යන්න ගැන විතරමයි බෝසත් දෙවීන්ද්‍රයාණනි ත්‍රිත්ව විවරණය කියන්නේ කුමක්ද බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න විවරණ ගන්න විදි ත්‍රිත්වයක් තිබෙනවා. එහි පළමු ක්‍රමය නම් මනෝ ප්‍රනිධාන විවරණය. ඒ කියන්නේ බුද්ධත්වය ලබා ගන්නීමේයි සිතින් හදවතින්ම ප්‍රාර්ථනා කරගෙන අතිටන් කිරීම. දෙවෙනි ක්‍රමය නම් වාග් ප්‍රනිධාන විවරණය. එනම් බුදුරජාණන් වහන්සේ නමක් වෙතින් මොහු බුදුවන තැනැත්තෙක් වන්නේය කියා පවසා ගැනීම. තවත් සරලවම කිවහොත් බුදුවරයෙකුගේ මුවින් නම් කරවා ගැනීම. තුන්වන විවරණය නම් නියත විවරණයයි. මේ සනත් කුමාර දෙවිඳු එකල්හි දෑසිම්ම තුටුවේ නියත විවරණය නම් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේදී ඒකාන්ත වශයෙන්ම බුදුවන බව සවිස්තරාත්මකව නිශ්චිතවම දේශනා කරවාගෙන්මයි. ඔව් ස්වාමීනි, මම ඔබ වහන්සේ කලල් මඩ දුගඳ පිරිච්ච කිලිටි බිම පවිත්‍ර කරන විට උදැල්ලක් සොයා දුන්නාය. ඒ පින් මහිමය මට දෙවිලොවට පාර කිව්වා. එදා ඔබ වහන්සේට කවුරුවත් උදව් කළේ නැහැ. මට මතකයි ඔබ වහන්සේ සිරුර ඒ දණ්ඩක් කොට මඩෙහි දිගාවී දීපංකර බුදුහිමියන්ට සිරිපතුලේ මඩ නොගෑවි පියමැන මග වඩින්නට මං සැලසූ හැටි. සිද්ධාර්ථාවලෝකනය ලෝකනය අගපත් කුමරු සිදුවත්
කරකර බුදු හිමියන් දවස අපමහා බෝසතාණන් වහන්සේ සුමේධ නම් තාපසේකුව උපන්නා. එදා ඒ බුදු හිමියන් වඩින මග සුද්ධ පවිත්‍ර කරන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අතරේ මේ සුමේධ තාපසතුමත් හිටියා. දීපංකර බුදු හිමියන් ලංලංව වඩිද්දිත් තමන්ට පැවරුණු කොටස නිමා කරන්නට සුමේධ තාපසතුමාට හැකියාව ලැබුණේ නැහැ. තාපසතුමා අර මඩින් පිරුණු අපිරිසිදු වතුර වල මත දිගා වෙලා තම පිටමතින් වඩින ලෙස බුදු හිමියන්ට ආරාධනා කළා. සනත් කුමාර දෙවිඳුන්ට වගේම ඒ සිද්ධිය මටත් මතකයි. එතුමා භවයෙන් වැසුණු ඒ අතීතය දෙව්බඹ සේනා හමුවේ විස්තර කරද්දී මම සුනීසා දෙව්ලියට ළං වුණා. දෙව්බඹ සේනා සාදුකාර දුන්නා. ඉහෙළුම් නැති සතුට පිරි සනත් කුමාර දෙවි කුමරු අන්න ආයෙත් විශ්ව තලයේම සිට්ටම් කළා. අනේ අර නියත විවරණ අහස් බලා යායම සිට්ටම් කරලා. අර බලන්න, සාරමණ්ඩ කල්පයේ සිව් මහා බුදුරුන් වහන්සේලා සිත්තම් කරලා. අන්න අර ඒ පාර විෂ්ම කර්ම දෙවිඳු වැඩලා ඒ සිතුවම් රන් කැටෙමින් සිත්තම් කළා. මේ බලන්න, ඉන්ද්‍ර දෙවිඳු මාණික්‍ය රත්නයෙන් සිතුවම් හැඩ කරනවා. ස්වර්ණ වර්ණ තුසිත විමන සූවිසි වර්ණයෙන් දිලිසෙනවා. විවරණ ලැබමින් විවරණ ලැබමින් කල්ප කාල යුග යුගාන්තරේ බුද්ධ චිත්ත පාරමී දම් පිරු මොසත් දෙව් මහා සිත දෙව් රජ බෝසත් දෙවි කුමරුන් මේ එක්තැන් සාමිචියේ වැඩහිඳ තෙපළුවේ නරලොව චුතවනු පිණිස පස්මහා බැලුම් සිදු කළ යුතු බවය උන්වහන්සේ ඒ කවරක් දැයි අප විමසුවාම විස්තර කියා දෙන්නට පටන් ගත්තදීම අතීත කතාවක් මතක් කළා. දැන් කාලය එළඹ ඇත. මනු නරයන් සැන කෙලිමින් ඇත. ඔවුන් ඇසල මංගල්‍යයට සූදානම් වී ඇත. සියල්ල කතිකා සාමීචි නවතා පංචමහා විලෝකනය හෙවත් පස්මහා බැලුම් අසාගන්න සවන්පත් යොමත්වා. සන්සුන් වෙමු, තැන්පත් වෙමු, වල අසුන් මත අසුන් ගමු. ඔන්න බෝසත් දෙවිඳු පංචමහා විලෝකනය වටහා දෙන්නයි හදන්නේ. දෙසා වදාරන්න තුසිත දෙවි කුමරුනි. ඔබගේ දේවායචනය පිළිගත් නිසාමය මා දෙපළනුයේ. සියලුම පෙර බෝසත්වරු බුද්ධත්වය පිණිස මනුලොව පහළවන්නට මත්තෙන් දෙව්ලොව සිට කරුණු පහක් පිළිබඳ නිමිති විමසා බලනවා. එම නිසාවෙන් බෝධිසත්වවරයෙකු දේවාචනාව පිළිගන්නට මත්තෙන් ඒ සොයන කරුණු පහ තමයි පංච මහා විලෝකනය කියන්නේ. එසේනම් මහ බෝසත් දෙවිඳුනි, පස් මහා බැලුම් බලනු මැනවි, වහා වහා බලනු මැනවි. නැත තුසිත පුර බෝසත් රජුනි, ඒට මත්තෙන් ඒ පස් මහා බැලුම් කවරයන්ද අපට වටහා තේරුම් කර දෙනු මැනවි. පස් මහා බැලුම් කියන්නේ කාලය, දීපය, දේශය, කුලය, මවය කියන පස් නිමිත්තන්ටය. මේ පස් මහා බැලී මෝචිත නම් ගැලපේනම් එවිට මම දෙව්ලොවින් චුතව
මිහි මත පිවිස උප්පත්ති ලබනවා. ඇස් ඉස් මස් ලේ දන් දෙමින් කල්ප ලක්ෂ ගණන් පිරුම් පුරමින් එකම අරමුණක සිත රඳවා සසර පුරා සැරිසැරූ උන්වහන්සේ එහි කූට ප්‍රාප්තිය වූ බුද්ධත්වයේ පිණිස මනුලව උපතට දෙව්බඹ සේනා අතින් ආරාධනා ලැබූ වගයි. යුග යුග ගණන් අපමණ දයාවෙන් ලෝ සත වෙත බෝසත් සෑදූ ඒ බෝසත් සිරිතෙහි විසිතුරු බව අපි ලබන සඳුදාත් රාත්‍රී 7 සිට සිරස FM මොස්සේ අත්විඳිමු. ඔබට සුබ සතියක්. සිද්ධාර්ථ අවලෝකනය. අගපත් කුමරු. සිද්ධාර්ථ.